ක්‍රියාවලිය බැක්ටීරියා ක්‍රියාකාරීත්වයෙන් සිදුවන නිසා ඒ සඳහා භාවිතා කරන බඳුන් ඉතා පිරිසිදුව තිබිය යුතුයි. අවශ්‍ය කිරි ප්‍රමාණය මැන ඒ පිරිසිදු භාජනයකට පෙරා ගැනීම සිදු කළ යුතුයි. අනතුරුව මේ කිරි පැස්ටරීකරණයට ලක් කරනවා. මේ සඳහා භාවිතා කරන පැස්ටරීකරණ ක්‍රියාවලිය වන්නේ උතුරන ජලබඳුනක සෙන්ටිග්‍රේඩ් අංශක 63 උෂ්ණත්වයෙන් විනාඩි 30ක් තබා නැවත එය සෙන්ටිග්‍රේඩ් අංශක 37ක් දක්වා සිසිල් කිරීම. මෙලෙස සිසිල් කර කිරි සඳහා කහ වර්ණය ලබා දීමට එක් යෙලෝ වර්ණකයේ අවශ්‍ය පරිදි එකතු කරනවා. අනතුරුව බැක්ටීරියා කාරකය එකතු කිරීම කරන්න ඕනේ. ලීටර් 8ක කිරි පරිමාවක් සඳහා බැක්ටීරියා කාරකයේ ග්‍රෑම් 1.6ක් අවශ්‍ය වෙනවා. එක් යෙලෝ වර්ණකයේ හා බැක්ටීරියා කාරකය එකතු කර හොඳින් කවලම් කර මිශ්‍රණයට විනාඩි 20කින් පමණ රෙනට් නැමැති රසායනිකය එකතු කළ යුතුයි. මෙමගින් කිරි කැටි ගැසීම සිදුවෙනවා. ලීටර් 8ක කිරි පරිමාවකට රෙනට් රසායනිකය ග්‍රෑම් 2.4ක් අවශ්‍ය වෙනවා. මේ මිශ්‍රණය සෙන්ටිග්‍රේඩ් අංශක 37 දක්වා සැකසූ විදුලි උදුනක පැයක් පමණ තියාගන්නවා. උදුනෙන් ඉවතටගත් කිරි හොඳින් කැටි ගැසී ඇති අයුරු අපට දැක්ගන්න පුළුවන්. මේ කැටි ගැසුණු කිරි කැට ලෙස කපා ගන්න ඕනේ. මෝර කොටස පෙරා ඉවත් කර දෙහියා සීනි සමග මිශ්‍ර කිරීමෙන් රසකළ බීමක් සාදාගත හැකි. ජලය ඉවත් කළ කිරි කැට නැවත සෙන්ටිග්‍රේඩ් අංශක 42ක උෂ්ණත්වයේ විනාඩි 10ක් පමණ තැබිය යුතුයි. මෙහිදී තව ඉතිරිව පවතින මෝර කොටස ඉවත් වෙනවා. මින්පසු සෙන්ටිග්‍රේඩ් අංශක 72ක උෂ්ණත්වයේ විනාඩි 15ක් පිසීම මගින් තවදුරටත් ඇති ජල කොටස් පෙරාගත හැකි වෙනවා. මෙහිදී කිරි කැටිවලට ඇදෙන සුළු ස්වභාවයක් ලැබී තිබෙනවා. වෙන් වූ කිරි කොටසේ තවදුරටත් ජලය ඉවත් කර ගැනීමට ලී අච්චුවක් භාවිතා කරනවා. ලී අච්චුව මත එළු චීස් ක්ලෝත් රෙදි කඩ මතට කිරි කැට දමා ලී අච්චුවේ පියන ක්‍රමයෙන් පහළට තද කිරීමෙන් ජලය ඉවත් වීම සිදු වෙනවා. මෙලෙස සකසාගත් චීස් කැටය ලුණු ද්‍රාවණයක බහා තැබිය යුතුයි. ලුණු ද්‍රාවණය සෑදීම සඳහා චීස් කැටයේ ගිල්ලීමට තරම් වන ජල පරිමාවක් සෙන්ටිග්‍රේඩ් අංශක 4කට සිසිල් කර චීස් කැටයේ බරින් 7%ක් පමණ වන ලුණු පරිමාවක් යොදා ගැනෙනවා. පැය 10ක් පමණ ලුණු ද්‍රාවණයේ බහා තැබූ චීස් කැටය ඉන් ඉවතටගෙන තෙතමාත්තු කර වැක්ස් එකක් දවටා ආරක්ෂා කර හෝ ඇලුමිනියම් පත්‍රයක් දවටා කල් තබා ගත හැකි. මේ චීස් කැටය මාස 3ක් 12ක් අතර කාලයක් ශීතකරණයක් තුළ කල් තබා ගත හැකි වෙනවා.